ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්සල වෙත යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමේ රජයේ තීරණය බල රහිත කරන්න කාඩිනල් හිමියන්ගෙන් සහ ඇල්ලේ ගුණවංශ හිමිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් බහණ්ඩ මිල ඉහළ දාලා ආණ්ඩුව ගිනස් වාර්තාවක් තියලා සජිත් ගෙන් චෝදනා ඉන්දියාවේ ඉදිකල 29 වන ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීම ශ්‍රී ලංකාවෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් වෙතයි අවධානය ලවපුරා ඉස්ලාම් බැතිමතුන් මහත් බැතියෙන් සමරන ශුද්ධ වූ මොහමඩ් නබිතුමන්ගේ ජන්මදිනය අදට යෙදී තිබෙනවා जन समाज साधारण विशाल मेहवरा उपंदे लवपुरा समाज सहजीवन अति किरीम उदसाद नबी नायक विशाल मेहया සේවය නිම කර පිට වන ඊජිප්තු තානාපති හුසෙයින් අල් සහාට් මහතා ඊයේ පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා මේ අතර මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොවක් වැළඳගත් යොවුන් ගායන ශිල්පිනී යොහානිද සිල්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා මෙතර සේවය අවසන් කර දිවයිනේ පිටත් යාමට නියමිත ඊජිප්තු තානාපති හුසෙයින් අල් සහාටි මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ඊජිප්තු තානාපතිවරයා ලෙස හුසෙයින් මහතා මෙරටට ලබා දුන් සහය මෙහිදී ජනාධිපතිතුමාගේ ගෙයිමට ලක් කළා. ආණ්ඩුව තුල සිට ආණ්ඩුව විවේචනය කරන්නේ නැතිව තනතුරු වලින් ඉල්ලා අස්වන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. හම්බන්තොට සමග ජනබලවේග කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. අත්‍යවශ්‍ය භාණ්ඩවල හැමදේම වැඩි කර දැන් මේ ආණ්ඩුව තමයි ගිනස් වාර්තා පොතට නම යන වාර්තාගත බඩු මිල වැඩි කිරීමේ ආණ්ඩුව. පුදුම විදිහට ජනතාව අසරණ වෙලාදී පොදු ජනතාවට කර කියා ගන්න දෙයක් දැන් රට ගොඩනගනවා රට හදනවයි කියලා අර මහා වරම 69 ලක්ෂයක් ජනාධිපතිවරණ 68 ලක්ෂයක් මහමැතිවරණේ දැන් ඒ දුන්නු හැමෝටම ඔලුව කැක්කුම හැදිලා ඒ දුන්නු හැමෝටම පමණක් නෙවෙයි මුළු රටේම ජනතාව කරකවලා අතහැරලා තියෙන්නේ මොකද මේ ආණ්ඩුව ජනතාවට දුන්නු තෑගි ටික අවුරුදු 40කට පස්සේ මේ රටට පෝලිං යුගයේ උදා කරා පාලකය පොලිමේ නැහැ පොදු ජනතාව පොලිමේ දැන් අපිට ඇහෙනවා ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කර මේ ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කරන්නේ අපිට දෙන්න හොඳ නම කරන්නයි කියලා කියපු කට්ටිය දැන් ඒගොල්ලන්ට මැති හැමතිකම් වගකීම් අරගෙන ඒගොල්ලෝ කියනවා මේ යන විදිය වැරදි කියලා හොඳයි එහෙම කියන එක හැබැයි මම කියනවා එසේ කියන්නට පෙර Taman තනතුරු වලින් ඉල්ලාස් වෙන්න කොවිඩ් වසංගත තත්ත්වය දරුවන්ගේ මානසික තත්ත්වයට සහ මානසික වර්ධනයට විවිධාකාරයෙන් බලපෑම් එල්ල කර ඇති බව විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය පවසනවා. ඒ හේතුවෙන් යලි පාසල් ආරම්භ කිරීමෙන් පසු දරුවන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ. දරුවන්ගේ මේ දිනවල පෙරට වඩා මානසික ගැටලුවල වැඩිවීමක් දක්නට ලැබෙනවා.
ඉක්මනින් කේන්ද්‍රය යෑම තමන්ගේ කේන්ද්‍රය පාලනය කර ගැනීමට නොහැකි වීම ඒ වගේම තව සුලභව දකින්න දෙයක් තමයි සායනිකව පැහැදිලි කළ නොහැකි ශාරීරික රෝග උදාහරණයක් විදිහට දැන් දරුවෙක්ට බඩේ කැක්කුමයි කියනවා නම් අපි ස්කෑන් පරීක්ෂණයක් කරලා බලුවම ඒකේ මොන හරි ගැටලුවක් තියෙනවා නමුත් සියලුම සායනික පරීක්ෂණ සාමාන්‍යයි හැබැයි දරුවන්ට තවමත් රෝග ලක්ෂණය තියෙනවා ඉතින් මේ වගේ අපි ගොඩක් දරුව දකිනවා සායනිකව පැහැදිලි කර නොහැකි ශාරීරික රෝගත් එක්ක ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ කොවිඩ් 19 තත්ත්වයට දරුවන් තුළ තියෙන බිය නැවත පාසල් පටන් ගන්නකොට සමහරක් විට කලින් හිටපු ප්‍රමාණයම දරුව කොට්ටාසයක් පාසලට නොපැමිණෙන්නත් පුළුවන් ඒකම පාසලට එන දරුවෝ අපි කියනවා ස්කූල් රිෆියුසල් එහෙමත් නැත්නම් පාසලට ඒමට මැලිවීමේ ප්‍රවණතාවයක් තියෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ගැටලු රාශියක් අපිට බලාපොරොත්තු වෙනවා නැවත පාසල පටන් ගන්නකොට. පාලන මිලක් නැතිව රජයේ සහල් මිල පාවීමට ඉඩ හැරීම නිසා ඉදිරි සති කිහිපය තුල සහල් මිල ඉහළ යා හැකි බව ලංකා සහල් නිෂ්පාදකීන්ගේ සංගමය පවසනවා. අම්පාර ප්‍රදේශයේ පැවති ගොවි විරෝධතාවයක් අතරතුර පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඉන්දියාවෙන් ඇනවුම් කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් අද දිවයිනට ලැබීමට නියමිතයි. සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් විදිහට මේ රජයේ නිල්ලා සිටින්නේ අනිවාර්යයෙන්ම සහල් සඳහා පාලන මිලක් පැනවිය යුතුයි නැත්නම් අපි පුන පුනා කියන මේ සහල් මාෆියාව ඉවරයක් වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ තුන් වේල බත් කන මිනිසුන්ට බඩේ පහර වදින එක. මේ යන මිලට ගියොත් එහෙම තව සති දෙකක් තුනක් යද්දී අනිවාර්යයෙන්ම එක හාල් කිලෝ එක මිල රුපියල් 25කින් සහ රුපියල් 50කින් ඉහළ යන්න පුළුවන්. ඉදිරි සති දෙක ඇතුළත නාඩු හාල් කිලෝ එකක් අඩුම 140ක මිලකට යයි. සම්බා හාල් කිලෝ එකක් 175 200 අතර මිලකට යයි. කීරි සම්බා කිලෝ එකක් රුපියල් 225 275 මිලකට යයි. ඇයි මේ බලන් ඉන්නේ? මොකද්ද පුතුමාලගේ වගකීම? ලොකු කතා ගොඩක් කියලා තමයි රුපියල් ලක්ෂයේ දඩේ පාරිභෝගික ආරක්ෂක පණතරේ සංශෝධනය ගෙනාවේ. ඒකෙන්ද කරුණා කළා ආණ්ඩුවෙන් ඉල්ලා සිටනවා වහාම සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවන්න. මෙවැනි තත්වයක් තුල රජයේ විසින් ඉන්දියාවෙන් ඇනවුම් කළ තවත් නඩු සහල් තොගයක් රැගත් නෞකාවා කොළඹ වරායට සෙන්දු වුණා. සහල් මෙට්‍රික් ටන් 30000 කොටසක් මෙම නෞකාවෙන් දිවයිනට රැගෙන බිත් ඇති අතර ඇනවුම් කළ සහල් තොගෙන් මෙට්‍රික් ටන් 6000ක් පසුගිය සතියේ දිවයිනට රැගෙනු ලැබුවා. ඉන්දියාවෙන් ඇනවුම් කළ පොන්නි සම්බා මෙට්‍රික් ටන් 50000ක් ඉදිරියේදී ආනයනයට නියමිත බවයි වෙළඳාමාත්‍යංශය සඳහන් කළේ. මහකන්නේ වේ වගා කිරීමට සූදානම් වන ගොවීන්ට ප්‍රදේශයේ ගොවි සංවිධාන විසින් බලපෑම් එල්ල කරන බවට ත්‍රිකුණාමල දිස්ත්‍රික් ගොවීන් චෝදනා කරනවා. ඉන්දියාවෙන් ඇනවුම් කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර මිලියන 3.1ක පළමු තොගය ලෙස දියර පොහොර ලීටර් ලක්ෂයක් මෙරටට ලැබීමට නියමිත බවත් කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළා. හැකියාව ලැබුණා ඉන්දියාවේ මෙම සමාගම් සමග කටයුතු කරලා දියර ලීටර් 31 ලක්ෂයක් දක්වා අපිට සපය ගන්න අපිට අවශ්‍ය වන කාලය තුලදී මේ සමාගමේ සාධන පොරොට ඉත අධික ඉල්ලුමක් තියෙනවා. මේ කියන ප්‍රමාණයෙන් පළවෙනිම ලීටර් ලක්ෂය අපි හෙට දිනම ශ්‍රී ලංකාවට ලබා ගැනීමට අපිට හැකියාව ලැබෙනවා. නයිට්‍රජන් පොහොර වීවගාවට ගේන්න යන බිලියන 32 වෙනුවට අපිට බිලියන 10කටත් වඩා අඩු මුදලකට මේක ලබා ගන්න ලැබුණා. පොහොරilla ගොවීන් උද්ඝෝෂණවල නිරත වුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද ප්‍රදේශයේ ගොවි සංවිධාන 20ක් ඒකාබද්ධව සංවිධානය කළ උද්ඝෝෂණයක් වැලිකන්ද අසලපුර නගරයේදී පැවැත්වුණා. කරුණා කරලා හා මතේ මරන්න නැතුව ඒ කන්න වැඩ කරන්න අපි තව මාස දෙකක් පස්සට යන්නම් කෝටි කෙල්ලලා අපිට 150ක් දෙන්න අපි කවදාවත් විරුද්ධ නැහැ කාබනික පොරවට සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය හා ගල්ඔය වම්මියුර ඒකාබද්ධ ගොවි සංවිධානය අම්පාර උහන නගරයේදී විරෝධතාවයක නිරත වුණා. එහිදී අම්පාර නුවර ප්‍රධාන මාර්ගය අවහිර වීම හේතුවෙන් පොලිසිය විරෝධතාකරුවන්ට අවවාද කිරීම හමුවේ දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. නාමල් ඔය ගොවි සංවිධාන 16ක් පොහොර ඉල්ලා විරෝධතාවයේ නිරත වුණා. ජනතාව කෑවා. මේක ගොඩි ජනතාව කෑවා. ජීවිවල. රෝදේ. රෝදේ. රෝදේ.
එපාවල මැඩියාව කොට්ටාසේ සියලුම ගොවි සංවිධානවල ගොවීන් එක්ව සංවිධානය කළ විරෝධතා පාගමනක් එපාවල නගර මන්සන්දියේදී පැවැත්වුණා. විරෝධතාකරුවන් එපාවල මන්සන්දියේ සිට පොලිස් මන්සන්දිය වෙත ගොස් නැවත එපාවල මන්සන්දිය දක්වා පැමිණීමෙන් අනතුරුව විරෝධතාවේ නෙළුණා. රජය විසින් ගොවීන්ගේ මළගම සනිටුවන් කර ඇති බවට අඟවමින් ගොවීන් විසින් මිනි පෙට්ටියක් රැගෙන විරෝධතාවේ නෙළුණා. राज्य गोवि संविधान महियंगने गोवि ऐतिहासिक सुरक्षा में संविधान सह गोवि अरगल व्यापार संविधान कल විරෝධතා පාගමනක් සොරබොර එකේකණු අසලින් ආරම්භ වී මහියංගනේ නගරය දක්වා පැමිණීමෙන් අනතුරුව මහියංගනේ නගර මැද සිට විරෝධතාවේ නිරත වුණා. අම්බාර දිස්ත්‍රික්ක වල හේනා දලමුවන්ගෙන් හානි වෙච්ච ඒ ගොවීන්ගේ වන්දි තිබුණා 5 කෝටි 70 ලක්ෂයක්. දැන් අවුරුද්දකුත් පහ වුණා. ඒ වන්දි ගෙවන්න බැරි තාණ්ඩුවක් මේක. ඒ මුදල් ගෙවන්න නැතිව ආණ්ඩුව කියනවා. මේ උඹලා කුඹුරේ වලගා කපල්ලා පාඩුවට අපි ගෙවනවා කියලා. අපි කියනවා අපිට හත පහක් ඉස්සන්න නෑ උඹලා. අපි ඒ ගාවට එන්නේ උපවාසයකට. මේ උපවාසය තුලින් අපේ මරණය වෙනතුරුම අපි ඉන්නවා. රජය සෑම විටම අනුගමනය කරන ක්‍රියාපිලිවෙත නම් අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් මවා භාණ්ඩ මිල ඉහළ දැමීම බවට විපක්ෂය දිගින් දිගටම චෝදනා එල්ල කරනවා. එවන් පසුබිමක රට තුළ ඉන්ධන හිඟයක් පවතින බවට මේවන විට තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා. ඇතැම් ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් නොකරන අතර IOC සමාගමද සිය පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් නොකරන බවයි වාර්තා වන්නේ. IOC සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට රජයෙන් ඉල්ලීමක් සිදු කර ඇති අතර පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 30කින් ඉහළ නැංවීමටයි ඉල්ලා ඇත්තේ. නමුත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ දැමීමට අපේක්ෂා නොකරන බව රජය දැනුම් දුන් බවයි. මේ පවතින ඉන්ධන අර්බුදය පිළිබඳව අදහස් දක්වන ජාතික සේවක සංගමේ උප සංවිධායක ආනන්ද පාලිත මහතා खनिज तेल नीतिगत संस्थाव पाड़े अनावश्य व्यदम निशा पार्लिमेंट मंत्री मनुष्य नानक महता මෙච්චර පාඩුයි කියලා අපි අහනවා තෙල් මිලි හෙළනම් වන්න වෙන්නේ කාගේ නිල නිවාස හදන්නද කනිජ තෙල් අමාත්‍යංශයේ සල්ලි ගියේ කාගේ රස්සාවල් දාන්නද මේකට කනිජ තෙල් සංස්ථාවේ සල්ලි ටික වියදම් උනේ රස්සාවල් කීයක් මේ ආණ්ඩුව ආවට පස්සේ දාලා තියෙනවද මෙන්න මේවා වියදම් මිනිස්සු කවුරුවත් මයට තෙල් ගහලා නැහැ මේ ආයතනේ පාඩු කරලා තියෙන්නේ මේ අනවශ්‍ය වියදම් නිසි කළමනාකරණය නැතිකම නිසා එහෙමනම් මේවා ජනතාවගේ පිටින් දාන්න තමන්ගේ සුඛ විහරණයට පාවිච්චි කරන්න දැන් මේකේ ණය ගෙවන්න කියලා පිටින් ණය අරගෙන ඒ ණය ගන්නකොට කොමිස් මුදල් ගන්න ඒ ණය ගන්නකොට ඒ හරහා තවත් හම්බ කරගන්න වැඩපිළිවෙල කරනවා නම් මේවා ගැන ජනතාව අවධානයෙන් අවබෝධයෙන් සිටිය යුතුයි කියන කාරණා लोक विले ब्रेंट वर्गे बोरतिल बरलेक मिल अद सटहान बुने अमरिकानु डोले असुपहाई दशम हतराई हयाक लिसाई අපි ගමුකෝ අද පෙට්‍රල් ඩීසල් ලීටරයක් ඩොලර් 95යි කියලා. ඒතර 95 වැඩි කරාම රුපියල් 203න් අපිට එනවා 19285ක් රුපියල් වලින් පෙට්‍රල් ඩීසල් බැරලයක මිල. මේක බෙදුවාම 159න් අපට එනවා රුපියල් 121ක්. එතකොට අද පෙට්‍රල් විකුණන්නේ කීයද? අද ඩීසල් විකුණන්නේ කීයද? මේ දෙකම රුපියල් 121කට ලැබෙනවද? නෑ. රුපියල් 121කට කොළඹට ගෙන්නන්න පුළුවන් පෙට්‍රල් ඩීසල් දෙකම බැරලයේ ඩොලර් 95 නම්. ලාභ පිට තියෙන්නේ. කවුද කියන්නේ පාඩුව කියලා? කොහෙද පාඩුව තියෙන්නේ?
ඇත්ත කතාව තමයි දෙසැම්බරයේ වෙනකොට බොරතෙල් ගෙනාවේ නැත්තම් පිරිපහදුව වැහෙනවා ඒකම ලංකා විදුලි බල මණ්ඩලයේ මෙගාවොට් 200කට ආසන්න බලාගාර ටිකක් වැහිලා යනවා ගල්ලඟුරු ගෙනාවේ නැත්තම් ලබන දෙසැම්බරෙන් පස්සේ මේ රටේ විදුලි සපයමින් 45%ක් යනවා අඩුම ගානේ පැය 12ක විදුලි කප්පාදුවක් රටේ සිද්ධ වෙන නියමිතයි කලින් කලට නව මාතෘකා මවන එක නම් දැන් බොහෝ දිනාගේ විනෝදාංශයක් බවට පත් වෙලා මීට පෙර ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට රජය කටයුතු කළ මොහොතේ රජයේම මැති ඇමතිවරුන් මාධ්‍ය හමුවට අවධාරණය කළේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව ඉන්ධන මිල අඩු කරන බවයි. නමුත් බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පත් වී මාස ගණනාවක් ගත වුවත් තෙල් මිල අඩු කරන්න නම් කටයුතු කළේ නැහැ. පුරසාරම් බස් දොඩවන සමහර මැති ඇමතිවරුන්ට මේ ගැන කතා කරන්න අමතක වී ඇති බවයි අපට නම් දකින්නට තියෙන්නේ. බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා නම් පවසන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමට මේ මොහොතේ කිසිදු බලාපොරොත්තුවක් නැති බවයි. කෙසේ වෙතත් ඉදිරියේදී රට තුල ඉන්ධන හිඟයක් නිර්මාණය විය හැකි බවට වන ලකුණු මේ වන විට පහළ වී අවසන්. මේ හිඟය මවලා මිල ඉහළ දැමීමට රජය කටයුතු කරන්නේද යන්න පිළිබඳව බොහෝ දිනා තුල ඇත්තේ කුතුහලයක්. දිනෙන් දින ජනතාව මත පැටවෙන මේ මිල ගණන් ඉහළ යාම කවදා කොතනින් අවසන් වේදයි සිතාගත නොහැකි. ඉන්ධන මිල ඉහළ දැමීමේ සූදානමක් පිළිබඳ විවිධ තොරතුරු වාර්තා වන පසුබිමක් තුළ ඉන්දියානු නොයිල් සමාගම සිය ඇතැම් පෙරහුම්හල් වලින් ඉන්ධන ලබා නොදෙන බවට තොරතුරු වාර්තා වනවා. ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කරන්නේ IOC සමාගමට ඉන්ධන මිල වැඩි කිරීමට බලයක් නොමැති බවයි. මේ අතර විපක්ෂයේ පවසන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විශාල පාඩුවක් ලබන බවට සිදු කරන ප්‍රකාශය අසත්‍ය බවයි. රජය සෑම විටම අනුගමනය කරන ක්‍රියාපිළිවෙත නම් අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් මවා භාණ්ඩ මිල ඉහළ දැමීම බවට විපක්ෂය දිගින් දිගටම චෝදනා එල්ල කරනවා. එවන් පසුබිමක රට තුළ ඉන්ධන හිඟයක් පවතින බවට මේ වන විට තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා. ඇතැම් ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් නොකරන අතර IOC සමාගමද සිය පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් නොකරන බවයි වාර්තා වන්නේ. IOC සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට රජයෙන් ඉල්ලීමක් සිදු කර ඇති අතර පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 30කින් ඉහළ නැංවීමටයි ඉල්ලා ඇත්තේ. නමුත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ දැමීමට අපේක්ෂා නොකරන බව රජය දැනුම් දුන් බවයි. මේ පවතින ඉන්ධන අර්බුදය පිළිබඳව අදහස් දක්වන ජාතික සේවක සංගමේ උපසංවිධායක ආනන්ද පාලිත මහතා අනවශ්‍ය ව්‍යදම් නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසනවා. දැන් මේ තෙල් මිල ඉහළ නංවනවා කියලා දැන් තෙල් මිල ඉහළ නංවන්න වෙලා තියෙනවා මේක මෙච්චර පාඩුයි කියලා. අපි අහනවා තෙල් මිල ඉහළ නංවන්න වෙන්නේ කාගේ නිල නිවාස හදන්නද ඛනිජ තෙල් අමාත්‍යංශයේ සල්ලි ගියේ? කාගේ රස්සාවල් දානනද මේකට ඛනිජ තෙල් සංස්ථාවේ සල්ලි ටික වියදම් වුනේ? රස්සාවල් කීයක් මේ ආණ්ඩුව ආවට පස්සේ දාලා තියෙනවද? මෙන්න මේවා වියදම්. මිනිස්සු කවුරුවත් මයට තෙල් ගහලා නැහැ. මේ ආයතනේ පාඩු කරලා තියෙන්නේ. මේ අනවශ්‍ය වියදම් නිසි කළමනාකරණය නැතිකම නිසා. එහෙමනම් මේවා ජනතාවගේ පිටින් දාන්න. තමන්ගේ සුඛ විහරණයට පාවිච්චි කරන්න. දැන් මේකේ ණය ගෙවන්න කියලා පිටින් ණය අරගෙන ඒ ණය ගන්නකොට කොමිස් මුදල් ගන්න. ඒ ණය ගන්නකොට ඒ හරහා තවත් හම්බ කරගන්න වැඩපිළිවෙල කරනව නම් මේවා ගැන ජනතාව අවධානයෙන් අවබෝධයෙන් සිටිය යුතුයි කියන කාරණා ලෝක වෙළඳපලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 85.46ක් ලෙසයි. අපි ගමුකෝ අද පෙට්‍රල් ඩීසල් ලීටරයක් ඩොලර් 95යි කියලා. ඒතර 95 වැඩි කරාම රුපියල් 203න් අපිට එනවා 19285ක් රුපියල් වලින් පෙට්‍රල් ඩීසල් බැරලයක මිල. මේක බෙදුවාම 159න් අපට එනවා රුපියල් 121ක්. එතකොට අද පෙට්‍රල් විකුණන්නේ කීයද? අද ඩීසල් විකුණන්නේ කීයද? මේ දෙකම රුපියල් 121කට ලැබෙනවද? නෑ. රුපියල් 121කට කොළඹට ගෙන්නන්න පුළුවන් පෙට්‍රල් ඩීසල් දෙකම බැරලයේ ඩොලර් 95 නම්. ඒක ලාභ පිට තියෙන්නේ. කවුද කියන්නේ පාඩුව කියලා? කොහෙද පාඩුව තියෙන්නේ? ඇත්ත කතාව තමයි දෙසැම්බරයේ වෙනකොට බොරතෙල් ගෙනාවේ නැත්තම් පිරිපහදුව වැහෙනවා ඒකම ලංකා විදුලි බල මණ්ඩලයේ මෙගාවොට් 200කට ආසන්න බලාගාර ටිකක් වැහිලා යනවා ගල්ලඟුරු ගෙනාවේ නැත්තම් ලබන දෙසැම්බරෙන් පස්සේ මේ රටේ විදුලි සපයමින් 45%ක් යනවා අඩුම ගානේ පැය 12ක විදුලි කප්පාදුවක් රටේ සිද්ධ වෙන නියමිතයි කලින් කලට නව මාතෘකා මවන එක නම් දැන් බොහෝ දිනාගේ විනෝදාංශයක් බවට පත් වෙලා මීට පෙර ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට රජය කටයුතු කළ මොහොතේ රජයේම මැති ඇමතිවරුන් මාධ්‍ය හමුවට
පැමිණ අවධාරණය කළේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව ඉන්ධන මිල අඩු කරන බවයි. නමුත් බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පත් වී මාස ගණනාවක් ගත වුවත් තෙල් මිල අඩු කරන්න නම් කටයුතු කළේ නැහැ. පුරසාරම් බස් දොඩවන සමහර මැති ඇමතිවරුන්ට මේ ගැන කතා කරන්න අමතක වී ඇති බවයි අපට නම් දකින්නට තියෙන්නේ. බලශක්ති අමාත්‍ය උදේ ගම්මන් පිළ මහතා නම් පවසන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමට මේ මොහොතේ කිසිදු බලාපොරොත්තුවක් නැති බවයි. කෙසේ වෙතත් ඉදිරියේදී රට තුල ඉන්ධන හිඟයක් නිර්මාණය විය හැකි බවට වන ලකුණු මේ වන විට පහළ වී අවසන්. මේ හිඟය මවලා මිල ඉහළ දැමීමට රජය කටයුතු කරන්නේද යන්න පිළිබඳව බොහෝ දිනා තුල ඇත්තේ කුතුහලයක්. දිනෙන් දින ජනතාව මත පැටවෙන මේ මිල ගණන් ඉහළ යාම කවදා කොතනින් අවසන් වේදයි සිතාගත නොහැකි. වෘත්තීය සමිති ස්වාධීන කණ්ඩායම් සහ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් යුගදන වී කොටස් අමරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව දැවැන්ත අරගලයක නිරතව සිටිනවා. මේ අතර එම බලාගාරයේ රජයේ සතු කොටස් අදාළ සමාගමට පැවරීමට අමාත්‍ය මණ්ඩලයේගෙන ඇති තීරණය බල රහිත කරන ලෙසට ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා. ඒ කාඩිනල් මැල්කම් රජයේ හිමිපාණන් සහ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින්. මෙම පෙත්සමේ වග උත්තර කරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සමාජිකයින් යුගදනවි බලාගාරයේ හිමි වෙස්ට් කොස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ් එම සමාගමේ කොටස් පවරනු ලැබූ ඇමරිකානු සමාගම වන නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම නීතිපතිවරයා ඇතුළු 54 දෙනෙකු නම් කර තිබෙනවා. පෙත්සමෙන් කියා සිටින්නේ කෙරවල පිටේ යුගදනවි බලාගාරයේ අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස් වලින් 40%ක් වග උත්තරකාර ඇමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගන්න ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවයි. මෙම තීරණය ගැනීමට පෙර ජාතික ආර්ථික හා ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට වග උත්තරකාර අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බවද පෙත්සමෙන් චෝදනා කරනවා. එමෙන්ම අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදන ඒකාධිකාරිය වග උත්තරකාර ඇමරිකානු සමාගම සතු වීමේ අවධානමක් පවතින ඇති බව පෙන්වා දෙන පෙත්සම් කරුවන් මෙම කොටස් පැවරීමේදී විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර නොමැති බවද සඳහන් කරනවා. මේ හරහා අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය තුල පවතින පාරදුෂ්‍ය භාවය පිළිබඳ බරපතල ගැටලුවක් මතුවේ තිබෙන බවයි පෙත්සම ඉදිරිපත් කළ කාඩිනල් හිමියන් සහ පූජ්‍යල්ලේ ගුණවංශ හිමියන් පෙන්වා දෙන්නේ. එබැවින් අමාත්‍ය මණ්ඩලය විසින් කිසිදු සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොරව අදාළ කොටස් පැවරීමට ගනු ලැබූ තීරණය තුලින් රටේ මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම් කාර හිමිවරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. බලයට ඒමට පෙර ජනතාවගේ ආර්ථිකය ගැන කතා කළ වත්මන් පාලකයන් අද වන විට නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වර්තමාන වෙළඳ ඇමතිවරයා එදා කිව්වේ මිනිස්සුන්ට ජීවන බර දරා ගන්න බැරිව තිබෙනවා කියලා. හක්ක පූට්ටු වෙලා බොක්ක දොට්ට පැනලා කුල්ල කුජීත වෙලා ඉන්නේ කියලා තමයි එදා කිව්වේ. සමහර නායකයෝ අපිට මතකයි එදා යන යන තැන ජනතාවට සමච්චල් කරා. පන්සල් වල උත්සව වලට ගිහිල්ලත් එළියට ඇවිල්ලා මොනවද කිව්වේ? කොහොමද අලහෙම ලුණු හැම කෑවද ළඟදී? දැන් සැපද කියන ඒවා තමයි ඒ නායකෝ එදා හැමතිස්සෙම ජනතාවගෙන් ඇහුවේ. දැන් බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් එදා විවිධ කතා කියපු අය ආණ්ඩුව අරන් දැන් අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනකොට පුදුම කතා තමයි ඒගොල්ලන්ගෙන් ඇහෙන්නේ. අපි දැක්කා රටේ මුදල් ඇමතිවරයා මොළහතක් තියෙනවායි කියපු ඇමතිවරයා. එයා කියනවා තියෙන අය මිලදී ගනීලු. අනිත් අය පිරිමහ ගනීලු. ඒවගේම තමයි පක්ෂයේ මහලේකම්වරයා පොහොට්ටුවේ ඉල්ලාස්සන නියුම් බාර දෙන්නේ කියලා පොරටෝක් දීපු ඒ මහලේකම්වරයා. ඊයේ පෙරේද කියනවා අපි ඇහුවා මිනිස්සු බඩගෙන විතරලු හිතන්. හැබැයි ඒ අයට මතක නෑ බලයට එන්න පෙර බඩගෙනම තමයි ඒගොල්ලෝ හැමතැනම කතා කරේ. පැදුරු කොට්ට අකුල ගනිල්ලා දැන් ඉතින් ගෙදර යන්න ලෑස්ති වෙල්ලා කියන පණිවිඩය දෙන්න අවස්ථාව ලැබුණු පළවෙනි වතාවේම ජනතාව ආණ්ඩුවට කියා දෙයි කියන විශ්වාසය අද අපට තිබෙනවා. ඉන්දියාවේ කෘෂිනගරෙහි ඉදිකළ ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කරන අවස්ථාවේදී ප්‍රථම ගුවන් යානය ශ්‍රී ලංකාවේ සිට පිටත් වෑමට නියමිත බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා. ඔක්තෝබර් 20 වෙනිදා ඉතාමත් වැදගත් සිද්ධියක් සිදු වෙනවා. කුෂිනගර කියන්නේ බුදුරජාණන් වහන්සේ පරිනිවන් පෑ නගරයයි. ඉන්දිය රජයේ කුෂිනගර හි පිහිටලා තිබෙන ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් හැටියට දියුණු කරලා තිබෙනවා. ඒ ගුවන් තොටුපළට පැමිණෙන ප්‍රථම ගුවන් යානය එන්නේ ලංකාවේ. ඓතිහාසික සිද්ධිය. ඒ ගුවන් යානේ ගමන් කරනවා ශ්‍රී ලංකාවෙන් භික්ෂූන් වහන්සේලා 100. ඒ ගුවන් යානය කුෂිනගර ගුවන් තොටුපළට සැපත්වන මොහොතේ පිළිගැනීම සඳහා කුෂිනගර වලට එනවා ඉන්දියාවේ අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝඩි. භික්ෂූන් වහන්සේලා සමඟ ගමන් කරනවා ගරු නාමල් රාජපක්ෂ අමාත්‍යතුමා.
මේ දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. රසායනික පොහොර වලින් කාබනික පොහොරට පරිවර්තනය වෙනකොට පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නේ පමණයි. ද්‍රව්‍ය ටික අඩංගු පොහොර දෙන්න කටයුතු කරගෙන යනවා. නමුත් මේගොල්ලොත් කරන්නේ ගොවියෝ උත්සාහ කරන ගොවියෝ නොමග යවමින් කෙළපාලි ගිහලා ආණ්ඩු පෙරලන හදන පොහොර හරහා. ඒක අපි කරන්න දෙන්නේ නැහැ. සහල් අතිරික්තයක් තියෙන රටේ සහල් පිට රටින් ගෙන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. වෙල්ද ඇමතිවරයා දැන් නැව මේ සතියේනවා ලබන සතියේනවා කියන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ සියල්ලටම හේතුව මේ තීන්දුව తీරන කිසිමක්ම තීරණය කරන්නේ නැතුව විශේෂඥයන්ගේ මතේ නැතුව මේ තීන්දුව తీරන ගැනීම නිසා. අපි තරයේ කියනවා රජයට කාබනික පොහොර ගෙන්වන එක වහාම නතර කරන්න. දැන් ඉන්දියාවෙන් නයිට්‍රජන් දියර පොහොර ගේන්න යනවා. මේ සියල්ලෙම වෙන්නේ අපේ ගොවිය අසරණ බවට පත් වෙලා අපේ රටේ ආහාර අහේනියක් ඇති වෙලා ආහාර සුරක්ෂිත භාවය ළඟ විශාල ප්‍රශ්නයක් ලබන අවුරුද්ද ඇති වෙනවා. ुणात्मक उदयसन प्रवृत्ति विकास अवसान दलित हमयमु मध्याह्न 12ට अपगे दहवाल प्रवृत्ति विकास समगिन ओबट सुभ दवस। දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.